සියල්ම ගෞරවත් මහිමත්ත්‍රශන් සාාවත් ත්‍රියක දෙවන් වහන්සේටම පමණක් දෙවෙන් අදත් සඳයමනය කිරීම සමඟ එක් සිටවමු දෙදස් හත්තේ අපප්‍රේල් මාසේ මුළු ලෝකෙම හෙල්ලුම් කාපපු සිද්ධයක් ඇමෙරිකාව සිදුවනාා ඒතමයි වර්ජිනිියටෙක් යුනිසිටිය එකේ උපාද අපේක්ෂක ශිශ්‍යයක් වැඩිතියලා ඒකම ශිෂ්‍යන් හා කාර්මණලේ තිස් දෙකක් මරදමීම තව තවත් විසිතුන් දෙනකට තුවල් සිදුවනාා බෝට බරපතර තුවා රපතරතුවාල් සිදරා දමිගලාවාගත්තු ශිෂ්‍යයකුගේ මව පස්සුව පැවසුවේ මේ මහා කේදවාචකය නිසා මගේ පුතාගේ මුළු ජීවිතයම තීරුනාාත්මකෝ වෙනතක හැරෙන එක නෙමේ මට ඕන කරන්නේ. එම නැතුව මට ඕන පුතාගේ ජීවිතය යම් ධනාත්මක ජීවිතය උසස්සය සමරන්ට පුළුවන් දෙයක් සිදුීමයි කියලා. මේ වගේ හිතාගන්න බැරි දෙයක් උනාව අපතු ඇතිනෙන හැඟිම්වලතියන කැලැල්. ඇති කරන්න කිසි දේකට පුළුවන් වන එකක් නෑ කියලයි අපට පේන්නේ. එවුනත් ශුද්ද බයිවිලතුන අපට බලාපොත්තුවක් සහ දහිරයක් ගැනෙන සිද්ධී දකින්ට ලැබෙනවා. බලන්ඩ යෝසෙප්ගේ ජීවිතය අපට ලබා දෙන්නේ යමකුගේ ජීවිත සමුලින්ම වෙන කළ හැකි දෙවන්නන්වාසගේ පුදුමාකාරය බලය ගැන සාක්ෂයකුයි. උත්පත්ති තිස් හතේ සිට පනාහදක්කා පරිච්චයදර මේ කතා තියෙන්නේ. ඔහු වහල්කමට විකුණපු සහෝදරය හිතුවා හෝ උන්ගේ පිගන කියලා උත්පත්ති පණහහි පහල්ල සිට දා හත නමුත් යෝසේ පෝන්ට කිවික්මක් ද නුඹලා වනාහි මට නපුර කරන්නට අදහස්කළොහය එහෙත් බොහෝ සෙනග දිවි සහිතව රක්ෂා කරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ට කිරීමට දෙවන්වාන්සේක යහපතිට අදහස් කළ සේක කියලයි ඒ විසියන පදය අපි අපේ පළිගනිීමේ චේතනාවන් දෙවන්වහන්සගේ හස්තයතුර තැබූ විට පාල්තුමාකෙන විෂ්ට ක්‍රියාවලියේ පහෝල්කරබට පත්තෙන්ටයන කුමක්දේ ක්‍රියාවලිය විිෂ්ට ක්‍රියාවලිය රෝම දොලහෑ විසි එක. නපුරකමෙන් පරාජය නොවී යහපත්කමෙන් නපුරුකම පරාජය කරපල්ලා. අපේ ජිවිතේ තීරණාත්මක අමවස්ථාවන් වලට අදාළ ප්‍රතිඵල තීරණය කරන්නට යන්නේ අපට සිදුකරු ලැබු නපුරු ක්‍රියාවලින් නොවේ නමුත් දෙවන්වාන්සේ කරුණාසාහ බාලය කරණ කොටගෙන අපේ ක්‍රියාවලට දකුණු ලබන ප්‍රතිචාරවලෙනයි ිදවනාස්තර ය ඥා කරමු. අපට සිදුවන නපුරු ප්‍රියාවලද එව කොයි තරම් අපට වේදනාගෙන ආවත් යෝසප් වගේ යහපතින් පිතුරදනට අවශ්‍ය කරුණාවත් බලයත් ලබා දෙන්න කියලා. ආමෙන්.